අයිබෝවන් තෙරවසන්නයි විශ්ව දැනුව තුළින් අද ඔබ දැනුවත් කරන්නේ ඔබට විශේෂ වූ කාරණාවක් සම්බන්ධව ඔබේ නිවසේ තිබෙන වාස්තු දෝෂ සම්බන්ධයෙන්. එතනදී අපි අද කතා කරනවා මේ නිවසේ නිවැරදි ආකාරයට දිසාගත කිරීම තුළින් ඔබට සිද්ධ වෙන යහපත පිළිබඳව. එතනදී පුරාණ ආචාරවරු විසින් සඳහන් කරනවා, විශේෂයෙන්ම වසිෂ්ඨ කියන ආචාරවරයා, කාශ්‍යප කියන ආචාරවරයා, ඒ වගේම තමයි රාම නාරද කියන ආචාර්යවරුන් නොයෙකුත් විදිහේ මත පළ කරමින් මෙන්න මේ වාස්තු දෝෂ සම්බන්ධව කරුණු කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඔබටත් පුළුවන් නම් ඒ නිවැරදි ආකාරයට ඔබේ නිවසේ සැලසුම අඳගන්න සහ සැලසුම නිවැරදි කරගන්න සහ පදිංචි නිවසේ තිබෙන දෝෂ නිවැරදි ලෙස පරීක්ෂා කරලා නිවැරදි දිසාගත කිරීම වලට ලක් කරගන්න පුළුවන් නම් ඔබට ඔබේ නිවස තුළ බොහෝ දියුණුවක් ඇති කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතනදී මේ විශ්ව ධාතුව තුළ ශක්තියින් ක්‍රියාත්මක කරන දිසාවල් තියෙනවා, කලාප තියෙනවා. අපි දන්නවා ප්‍රධාන දිසා හතරත් අනු දිසා හතරත් වශයෙන් දිසා අටකට මේ විශ්ව පැතිකඩ බෙදෙනවා. එතකොට උතුරු කලාපය නැගෙනහිර, දකුණු කලාපය බස්නාහිර ආදී වශයෙන් ප්‍රධාන දිසාත්, ඊට අමතරව අනුදිසා විදිහට ඊසාන, ගිනිකොන, වයඹ, නිරිත මේ වගේ අනුදිසාවල් පෙන්නුම් කරනවා. එතකොට අද මම කතා කරන්නේ මේ දිසාවලින් එක දිසාවක්. ඊට අමතරව අපි දන්නවා තව දිසා දෙකක් තියෙනවා. ඒ පිළිබඳව චුට්ටක් කියන්නම්. අහස සහ පොළොව දස දිසා කියලා හඳුන්වන්නේ අහස සහ පොළොව. එතකොට මේ දිසා වලින් අද මම කතා කරන්නේ ඔබේ නිවසේ උතුරු කලාපය සම්බන්ධ උතුරු දිසාව. එතකොට ඔබගේ නිවසේ උතුරු කලාපය, මේක අපිට පුළුවන් මාලිමාවක් තියලා උතුර කොයි විදිහටද ඔබේ නිවසේ තියෙන්නේ කියලා හඳුනාගන්න. සමහර නිවස්වල ඉදිරිපස උතුරට, සමහර නිවාසවල ඉදිරිපස්, ඒ කියන්නේ උතුරු කලාපය නිවසින් පිටුපසට, එහෙම නැත්නම් පැත්තකින් තියෙන්න පුළුවන්. සමහර නිවාසවල මේ උතුරු කලාපය ගේ මුල්ලකට වෙන්න තියෙන්න පුළුවන්. ඒ කියන්නේ හැරිලා, ගේ හැරිලා අනු දිසාවකට මුහුණ වැටෙන ආකාරයට තියෙන්නත් පුළුවන්. එක කොහොම වුණත් නිවැරදි විදිහට අපි උතුරු කලාපය හඳුනාගත්තට පස්සේ අංශක 45ක කෝණයක තුල මේ කලාපය පිහිටනවා. එතකොට මේ නිවසේ උතුරු කලාපය හිමි වෙන ශක්ති කදම්බයක් තියෙනවා. එතනදී ප්‍රඥාවට අධිපති වෙන බ්‍රහස්පති, එහෙම නැත්නම් ගුරු ගහයගේ ශක්ති කදම්බය සහ මේ ඥාන බලය ක්‍රියාත්මක කරන දිසාව හැටියට තමයි මේ උතුරු කලාපය හඳුන්වන්නේ. සුභම කලාපයක් හැටියට මේ උතුරු කලාපය හඳුන්වනවා. උතුරු කලාපය තුළ, උතුරු දිසාව තුළ අපේ ජීවිතේට, ඒ gedara inna ayage diyunuwata බොහෝම කාරණාවල් රාශියක් ඉෂ්ට සිද්ධ කරන කලාපයක්. ගුරු කියන්නේ විශේෂයෙන්ම ජ්‍යොතිෂයට අනුව ධනකාරක ගහයි. ධනය ලබා දෙන්නේ ගුරු. ඒ වගේම දරු සම්පත් ලබා දෙන්නේත් ගුරු. ඒ විතරක් නෙමෙයි, ඥානය, නුවණ, ප්‍රඥාව මෙහෙවන්නේත් ගුරු. එතකොට උතුරු කලාපය ඔබේ නිවස තුළ පිහිටලා තියෙන ආකාරයට ඔබට මෙන්න මේ කියන දේවල් වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙමනම් මම මේ කියන දේ විශේෂයෙන්ම උතුරු කලාපය තුළ වැසිකිළියක්, එහෙම නැත්නම් ටොයිලට් පළක්, මේ බාත්รูම් වැනි දෙයක් තියෙනවා නම් බලන්න අනිවාර්යෙන් ඒ ගෙවල් වල ධනෙ ආකර්ෂණය වීම හරිම අඩුයි. දරු සම්පත් සම්බන්ධව යම් ගැටලු තත්ත්වයක් මතුවීම ඉඩකඩ තියෙනවා. ඒ නිසා එවැනි බාධාවල්
මේ උතුරු කලාපය දුර්වල වෙච්ච ගෙවල් වල පිහිටලා තියෙනවා. එතකොට මේ උතුරු කලාපය නිවැරදි විදිහට ඔබේ නිවසේ තියාගන්න පුළුවන් නම් ඔබට මේ කියන ධනකාරක බලය වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සැලසුමක් දිශාගත කිරීම තුළින් සැලසුමක් අන්දනකොට මේ සැලසුමේ ඒ උතුරු කලාපය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ සැලසුම අඳින කෙනාට. එහෙම නැතුව හිතුමතේට දිශාගත කිරීම තුළින් කාමර වෙන් කිරීම තුළින් ඒ නිවැරදි ශක්තිය එතනදී ඒ නිවස හිමියන්ට ඇති කරන්න බෑ. උදාහරණයක් විදිහට අංශක 45ක කෝණයක් මේ උතුරු කලාපයට අයිති වෙනවා. එතකොට නිදන කාමරයක් මෙන්න මේ උතුරු දිශාවෙන් ඒ ඉඩමට සාපේක්ෂව නිවැරදිව බලලා දාන්න පුළුවන් නම් ඒ ගෙදර විශේෂ දියුණු තලයක් ඇති කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වඩා සුදුසුයි මේ උතුරු කලාපය තුළ නිදන කාමරයක් යොදාගෙන විශේෂයෙන් ව්‍යාපාර කරන මහතුරු ඉන්න ගෙවල් වලට බොහොම හොඳයි. මේ උතුරු කලාපේ එයාලගේ ප්‍රධාන නිදන කාමරේ කරගන්න පුළුවන්. ධනේ තැන්පත් කරන මංජුසා, එහෙම නැත්නම් මුදල් තැන්පත් කරන සේප්පු, මේ ආදී දේවල් මේ උතුරු කලාපේ පිහිටන්න පුළුවන්, තියන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ධනේ වැඩි වෙන්න, ධනේ ආකර්ෂණය කරන්නත් මේ විශ්ව ශක්තිය තුලින් අන්නෙතෙන්දී ඇති කරනවා. අල්මාරි, මේ වගේ දේවල් මේ උතුරු කලාපයෙන් තියන්න පුළුවන්. එතකොට මේ උතුරු කලාපයේ පීඩා වෙන ගෙවල් වල අර වගේ කියන කාරණා සිද්ධ වෙනවා. ඒ වගේම උතුරු කලාපයේ ඉඩමට සාපේක්ෂව බලනකොට වැඩි ඉඩක් තියන්න ඕනේ හැම වෙලේම. يعني උතුරු පැත්තේ මායිමේ ඉඳන් ගෙට වැඩි ඉඩක් තියන්න ඕනේ දකුණු සහ බස්නාහිරට වඩා. දකුණත් බස්නාහිරත් ඉඩ අඩු කරලා මේ උතුර නැගෙනහිර කියන කලාප තුල වැඩි ඉඩ තියලා සැලසුම භූමිගත කරන්න තියෙනවා නම් ඉතාම හොඳයි. ඒ වගේම ඔබගේ නිවසේ උතුරු දිශාව තුළ ඉඩමේ ලොකු ගස්, විශාල ගස් තියෙනවා නම් අන්න ඔබට යම් බාධාවක් එන්න පුළුවන් ඔබේ නිවස තුළ ඉන්න අයගේ දියුණුව සඳහා. විසින් ධනයට නොයෙකුත් මේ ගැටලු ඇති කරන්න පුළුවන් ආදි වශයෙන් මේ වගේ කාරණා එන්න පුළුවන්. උතුරේ පැත්ත පීඩාවට පත්වලා ලොකු ගස් වලින් ආවරණය වෙලා තියෙනවා. එතකොට මේ උතුර කියන පැත්ත හැම වෙලේම පිරිසිදුවත්, නිෂ්කලංකවත්, ඊටාම මේ යහපත් නිවැරදි ආකාරයටවත් තියාගන්න පුළුවන් නම් ඔබගේ නිවසේ ධනෙ ආකර්ෂණය වීම, දරුඵල සඳහා යහපත් වීම, gedara guha moolikiyata diunu athi karana aakarayata gedara ambusambiyange diunu athi karana vidiyata samagi athi karana vidiyata menne me shaktiya hamalima kiyaatmaka karanawa me utura nivaradiwa tiyena gewalwala. ඉතින් ඊළඟ දවසේ අපි කතා කරමු තවත් එක දිශාවක් සම්බන්ධව. දිගින් දිගට අපි වැඩසටහන් බලන්න ඔබට ලොකු දැනුමක් මේ තුලින් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාස්තු විද්‍යාව තුළින් ඔබේ නිවස නිවැරදිව කර ගැනීම තුළින් ඔබට බොහෝ දියුණුව ඉතා ඉක්මනින්, ඉතා ටික කලකින් ලබා ගැනීමේ, දැක ගැනීමේ හැකියාව තියෙනවා හරියට වාස්තු බලලා ඔබ ඒ දේවල් වෙනස් කරගත්තොත්. එහෙම නැතුව බුරු දේවල්, එහෙම නැත්නම් පිරමීඩ වාස්තු කියලා, එහෙම නැත්නම් වෙනත් සංකේත ඒ ස්ථානවල තියලා ඒ දෝෂ මගහරින්න උත්සාහ කරා කියලා ඔබට කවදාවත් ඒ දෝෂ මගහරින්න නම් හම්බ වෙන්නේ නැහැ. එනිසා නිවැරදි වාස්තු, පැරණි වාස්තු නිවැරදි විදිහට ඔබ අනුගමනය කරොත් ඔබට බොහෝ දියුණුව ඇති කරගන්න පුළුවන්. එහෙනම් තෙරුවන් සරණයි හැමදෙනාම. අයිබෝවන්.